ආදරණීය අම්මේ තාත්තමගේ දුවේ පුතේ අද සුදෝසභා මාතාව සාමාන්‍ය සමයේ 11 වන ඉරිදා දිනය සමරනවා. අද දවසේ දේව වචනය තුල බොහොම පැහැදිලිව ජේසුස් ස්වාමින් වහන්සේ මතක් කරනවා දේව රාජ්‍යයේ ගොඩනැගීම ගැන, දේව රාජ්‍යයේ වර්ධනය ගැන. දේව රාජ්‍ය කියලා කියන්නේම දිව්‍යන් වහන්සේගේ වැඩ සිටීම. ඒ දිව්‍යන් වහන්සේගේ වැඩ සිටීම පුරාණ ගිවිසුමේ විවිධ ආකාරයෙන් ජනතාව අත්දැක්කා. ඒ හැම අත්දැකීමකටම වඩා ප්‍රබල විදිහට දේව රාජ්‍යයේ අත්දැකීම ජනතාව ලැබුවේ නව ගිවිසුම තුළ ජේසුස් ස්වාමින් වහන්සේ මනුකය රැගෙන මේලුවට පැමිණීමත් එක්ක. මරිතුමේගේ කොසෙන් මේ ලෝකෙට බිහි වෙලා මනුෂ්‍ය පුතෙක් විදිහට ජේසුස් ස්වාමින් වහන්සේ තනිවම දේව රාජ්‍ය ගොඩනැගීමේ කාර්යය කාර්යභාරය පටන් ගන්නවා. උන්වහන්සේ තනි මනුස්සයෙක් විදිහට තමයි මේක පටන් ගන්නෙ. හැබැයි දෙවන් වහන්සේ කෙරෙහි, තමන්ගේ පියනන් වහන්සේ කෙරෙහි තිබුණු අචල විශ්වාසයත්, උන්වහන්සේගේ කැපකිරීමත් සහ කැපවීමත් මත උන්වහන්සේ දවසින් දවස මේ දේව රාජ්‍යය ගොඩනගනවා. දවසින් දවස ජනතාව උන්වහන්සේ වටේ එකතු වෙනවා. ජේසු කියන තනි මනුස්සයා මේ එක චරිතය දිනින් දින ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා. අවසානදී උන්වහන්සේ තමන්ගේ රාජකාරිය, තමන්ගේ කාර්යභාරය ගෝලිය දුරස්තනෙකුට පවරනවා. එතනින් එහාට මේ සභාව උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ දිනෙන් දින පළ දැරුවා, වර්ධනය වුණා. ජේසු කියන තනි පුද්ගලයාගෙන් පටන්ගත් වූ ශුද්ධ ස්වභාව අද වෙද්දී මිලියන ගණනක්, බිලියන ගණනක් කතෝලිකයෝ දරාගෙන ඉන්න මහා වෘක්ෂයක් බවට පත් වෙලා. හැබැයි ඒ හැමදේම පටන් ගත්තේ ජේසු කියන චනු චරිතේ, ජේසු කියන පුංචි චරිතේ. හරියට අදවසේ සුවිශේෂය තුළ කියනා වගේ පුංචි අබ ඇටයක් මහා ලොකු අබ ගහක් බවට පත් වෙනා වගේ ජේසු කියන තනි පුද්ගලයාත් එක්ක ආරම්භ වෙච්ච ස්වර්ග රාජ්‍ය අද මහා වෘක්ෂයක් බවට පැතිරිලා ගිහිල්ලා. ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ, මම ඔබට මුලින්ම කිව්වා ස්වර්ගය කියලා කියන්නේම දෙවියන් වහන්සේගේ වැඩ සිටීම. එහෙනම් ඒ දිව්‍යන් වහන්සේගේ වැඩ සිටීම, ඒ ස්වර්ග රාජ්‍යයේ අත්දැකීම ඔබට මට මේ ලෝකෙදිම ලබන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ස්වර්ගීය තිරිනය භුක්ති විඳින්න ප්‍රථමයෙන් අපිට පොඩ්ඩක් රහ බලන්න අවස්ථාව තියෙනවා. මේ ලෝකෙදි ස්වර්ගය කියලා කියන්නේ මොකක්ද කියලා ඔබ, මම, අපි හැම කෙනෙක්ම තනි පුද්ගලයෙක් විදිහට ස්වර්ග රාජ්‍යය ගොඩනගන්නයි යන්නේ. මුලින්ම අපි කරන පුංචි ආඥාවක්, ජේසුට තියෙන ගැඹුරු ආදරයක්, භක්තියක්, ඒ ස්වර්ග රාජ්‍යයේ හීනය අපි තුළ ගොඩනගනවා. දවසෙන් දවස අපි ජේසුට යාඥාව තුළ ලංවෙද්දී අපේ හදවතේ තියෙන විශ්වාසය සහ භක්තිය දවසින් දවස මොහුකුරා යද්දි වර්ධනය වෙද්දි. ඒ විතරක් නෙමෙයි, ජේසුස් ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපි දවසින් දවස ජීවත් වෙන්න උත්සාහ කරද්දි උන්වහන්සේගේ වචනේ, උන්වහන්සේගේ අනපනත් අපේ ජීවිතයට අනුසාර කරගෙන ඒ අනුව ජීවත් වෙමින් සැබෑ කතෝලිකයෙක්, සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙක් වෙන්න අපි වෙරදරද්දි, මහන්සි වෙද්දි, මම කියන පුංචි චරිතයට
ලොකු බලයක් ශක්තියක් දෙවියන් වහන්සේ ලබා දෙනවා. ඒ ශක්තිය තුල මම කියන තනි මනුස්සයාට, ඒ පුංචි මනුස්සයාට ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් වෙනවා. අපි වටා තව බොහෝ අය එකතු වෙනවා. අපි වටා ලොකු ශක්තියින් ප්‍රමාණයක් රැස් වෙනවා. තනියම මට කරන්න බැරි ගොඩක් දේවල් තවත් බොහෝ පුද්ගලයන්ගේ සාමූහිකත්වය තුළ කරන්න පුළුවන් බව උන්වහන්සේ ඔබට මට හේතු ගන්වනවා. අපේ සහයට අපිත් එක්ක දේවරාජ්‍ය ගොඩනගන්න දවසින් දවස අපව ශක්තිමත් කරනවා, අපව මෙහෙවනවා, අපි මිනිස්සුන් එකතු කරනවා. ඒ විතරක් නෙමෙයි, දුර්වලයි කියලා හිතන් හිටපු ඔබව මාව තනි පුද්ගලයෙක් විදිහට උන්වහන්සේ දවසින් දවස ශක්තිමත් කරනවා. අපේ යාඥාව තුළ අපි අධික ප්‍රේමයකින් අධික විශ්වාසයකින් උන්වහන්සේ තුළ ජීවත් වෙද්දී උන්වහන්සේගේ ආදරය තුළ තව තවත් අපි උන්වහන්සේට අයිති වෙද්දී තනි පුද්ගලයෙක් වුණත් ඔබව මාව උන්වහන්සේ දවසින් දවස ශක්තිමත් කරන හරියට පුංචි අභයටයක් මහා ගහක් වෙනා වගේ අපිටම හිතාගන්න බැරි වෙන විදිහට අපි අතීතයේ හිටපු මාව වෙනස් කරලා මහා ප්‍රබල චරිතයක් බවට උන්වහන්සේ පත් කරනවා. දේවරාජ්‍ය ගොඩනැගීමේ විශේෂ දූතයෙක් විදිහට, උන්වහන්සේගේ මිෂනාරිවරයෙක් විදිහට, උන්වහන්සේගේ ධර්ම දූතයෙක් විදිහට ඔබව මාව ශක්තිමත් කරනවා. අපිටත් හිතාගන්න බැරි වේවි මම තනි පුද්ගලයෙක් විදිහට මෙච්චර දේවල් කළේ කොහොමද කියලා. කළේ මගේ ශක්තිය නෙමේ, දෙවියන් වහන්සේගේ ශක්තිය සහ උන්වහන්සේගේ බලය තුළ. ඒකයි මම ඔබට කිව්වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ තනි පුද්ගලයෙක්, හැබැයි දේවතාත්තා කෙරෙහි තිබිච්ච විශ්වාසය සහ දෙවියන් වහන්සේගේ අනපනත් තුළ ජීවත් වීම තුළ ජේසු කියන තනි චරිතය මහා ප්‍රබල බලවේගයක් බවට පත් වුණා. එහෙනම් ඔබ මම දැනට තනි කෙනෙක් වුණාට යාඥාව තුළ දෙවන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය හා ප්‍රේමය තුළ අපි පුංචි ගමනක් ආරම්භ කරමු. ඒ ගමන දවසෙන් දවස වර්ධනය කරගන්න, ශක්තිමත් කරන්න අපි උත්සාහ කරමු. අන්නේ උත්සාහය තුළ අපිටත් දැනේවි පුංචි අභයටයක් වගේ හිටපු අපිට මෙන්න දැන් ලොකු පළදරන අනිත් අයටත් ඒ ඵල බෙදන්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් මහා විශ්වාසයේ වෘක්ෂයක් බවට, ජේසුගේ ආදරයේ බෙදෙන මහා චරිතයක් බවට අපි පත් වෙලා කියලා. එනිසා ස්වර්ග රාජ්‍ය අපිට නොදෙනී වර්ධනය වෙනවා වගේ පුංචියට පටන්ගත්තු ඒ ස්වර්ග රාජ්‍ය ජේසුත් එක්ක දවසින් දවස වැඩි වර්ධනය වෙලා මහා ජනතාවකට ආශිර්වාදයක් සෙවණක් වුණා වගේ ඔබේ මගේ ජීවිතෙත් අපි ස්වර්ගයේ ගොඩනගන්න පටන් ගමු. දවසින් දවස ජේසුට ලං වෙලා අපි හරහා අනිත් අයට සෙවණක් දෙන, ආශිර්වාදයක් වෙන දෙවියන් වහන්සේගේ ආදරය පැතිරුණු මහා වෘක්ෂයක් බවට අපිත් පත් වෙමු. ඔබට ජෙස් පිටයි.